බලාපොරොත්තු තමයි දුක කියන දෙයට තියෙන මුල අපි හැමෝටම නොඑක් බලාපොරොත්තු තියෙනවා මට මේ රස්සාව හම්බේ කියලා බලාපොරොත්තුවක් තිබුණා මගේ විභාගෙ මෙහෙම ලකුණු ගනී කියලා මට බලාපොරොත්තුවක් තිබුණා මට මේ ප්‍රොමෝෂන් එක හම්බේ කියලා බලාපොරොත්තුවක් තිබුණා මට මෙහෙම බිරිඳක් හම්බේ මෙහෙම ස්වාමියෙක් හම්බේ එහෙම නැත්නම් මෙහෙම දරුවෝ හම්බේ මේ වගේ ආදරයක් මේ වෙනකොට මට හම්බේ කියලා බලාපොරොත්තුවක් තිබුණා මගේ බිස්නස් එක මේ වෙනකොට මේ தත්ත්වෙ තියෙයි කියලා මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ අපි හැමෝටම බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ඒක ඉතින් වළක්වන්න බෑ. ඒක අපේ ස්වභාව ධර්මය. ඒ කියලා අපි ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපිට බලාපොරොත්තුවෙන් තොරව ජීවිතයක් නැහැ. බලාපොරොත්තුවක් තිබ්බොත් විතරයි අපිට හෝප් එකක් තියෙන. හෝප් යන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බලාපොරොත්තු තියාගත්තට කමක් නැහැ. නමුත් තියාගන්න ඕනි අවබෝධයෙන් වෙන්න පුළුවන් දේවල් ගොඩාක් අතරේ ඔප්ෂන් එකක් ඇති. මම මෙහෙම බලාපොරොත්තු වෙනවා නමුත් ඒක එහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වුණොත් හොඳයි මම මේ විදිහට යනවා හැබැයි මෙහෙම වුණොත් මම මෙහෙම තීරණය ගත්තා C වලට ගිය මම මෙහෙම තීරණය ගන්නවා A B C කියලා අපේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා එහෙම නැතුව එක බලාපොරොත්තුවක් තියාගත්තොත් ඒක ඉෂ්ට නොවෙන තැනදී මොකද වෙන්නේ කලකිරීමක් ඇති වෙනවා දුකටපත් වෙනවා සමහර විට සමහර අවස්ථාවලදී එතනින් ඉදිරියට යන්න බැරි විදියට හිර වෙනවා. එහෙම නොවෙන්න නිතරම ඔබේ අනාගතය ගැන තියෙන බලාපොරොත්තු ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් කීපයක් අතර එක ඔප්ෂන් එකක් කියන දේ මතක තියාගන්න. එහෙම නොවුනොත් මොකද්ද කරන්න ඕනේ කියන දේට දැන් ඉඳන් සූදානම් ඉදිරියට යන්න.